සිහනගෙන්න්න කුමාරයේ කතාවට ආදරය කරන ඔයාව ආදරයෙන් පිළිකන්නවා අදත්මගේ වීඩිය එකට ඉතින් අදමං වීඩුවෙන් ඔයත් එක් කතා කරන්න බලාපොරොත්තුවක් ඇතිකරගත්තේ ඉදිරියට සිදුවන දෙයක් ගැනයි. විශේෂයෙන්ම සදව් තමන්ගේ අමගේ පොටො එකත් එක කතා කරන සිද්ධියකොට දකින්න ලැබුණ. විශේෂයෙන්ම හෙක්ටර් කියපු කතාවක් තිබුණ ඒ තමයි සදවුවත් අම්ම ලඟටම යවනෝ කියලා. මෙන මේ සිද්ිය නිසයි සදධව බහෝගේ කාලෙ බයවෙලා හිටියේ හැබැයි. කාටවත් මේකැන හයාගන්න බැරුවයි හිටියේ. ඉතින් ඕෝම හරි මේ ටික ජගත් ඇවුන්ට පස සිද්ධ වෙන දෙයක් ගැයි මං අදවාට වීඩියෝකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඉතින් වීඩියකට යන්න කලින් ආතරයෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි විවඩියක බලලා ඕටත් මෙවැනිම වීඩියෝස් දිනපතම් බලන්න කැමත්තක් තියෙනවනක්. එහෙනම් ආටත් පුළුවන් මගේ චනල එක සස්ක්‍රයිප් කරලා මාත්‍යක එකතු වෙන්න. ඒ වක්ගේම ලයික් කරන්නකමින් කරන්න තවත් නොදන්නයාලුවෙක්ට දැන ගනශ්‍යා කරන්න. ඉදින්වා මේ වෙනකටත් දන්න කතාවක් තියෙනවා ඒ තමයි. ජගත් තමන්ගේ දරුවන්ට පනැල්ලාආදරෙයි. ජගත් තමන්ගේ දරුව වෙනුවෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. හැබයි එක් අවස්ථාවක ජගත් සත් සනිට කියන කතාවක් තිබුණා. ඒ තමයි ඒ තමන්ගේ දරුවන්ගේ හිතා දන්න කියලා. ඒකට හේතු විදියට ගත්තේ හූ මෙන්න මේ වගේ කාරණාවක්. ඒ තමයි තමන්ගේ තාත්තා ලංකාවට වැවුරුදු විස්සකට පස්සේ. ඉතින් ඒ තමන්ට තාත්තා කියනවිදිට වැඩ කරන්න ලැබෙන පළවෙනි හෝ අවසා අවස්ථාව වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සාගරී බැන්ධහිට තාත්තක හිත රිදුනාා. ඉතින් තමනේ හිත රිද්ධපක ගැන අවරුදු විශක්ති සසිහැම වෙදෙනාවකින් පසූනේ. ඒනිසා තමන්ට දැන් ඕනේ තාත්තගේ හිත හදන්න තාත්වෝ සතුටු කරන්න. ඒ වෙනුවෙන් තමන් තාත්ථ කියන ඕනෑම දෙයක් කරන්න. මග බලාගෙන න්නෝ කියන කතාව තමයි කිව්ේ හැබයි සත්සාන්න එදා කියපු කතාවකත් තවට මතක ඇති. දැන් ජගත් අනිවාරයමි හිතන්න ඕනේ දරුවෝ ගැන. ඉතින් දරුවන්ගේ සතුටුවෙනුවෙන් තමයි වැඩ කරන්න ඕනේ හැබැයි ඉතින් පුතෙක් හැටියට ඉතින් ජගත් ඒ විදිී උපසකටත් ලක්ුණා කියනදේ අපි පහුගේ කාලෙම දැනගෙන හිටියා. ඉතිං තමන්ගේ තාත්තක හිත හදන්න හිල්ලා තමන්ගේ දරුවන්ගේ හිත රිද්දලයි තියෙන්නේෙ ජගත්. එක ලොක වෙරදක් හටියටයි හැමෝම දකින්නේ. හෝම හරී දැන් සදයව් තමන්ගමගේ ෆොටෝ එකත් එක්ක හෙක්ට කපු දේවල් කියද්දි. චගත් ේටි කැහුන්ට පස්සේ වෙදනාව දරක්ගන්න බැරි වෙනවා.ඒකේන්තිය වැඩිපුරම ඉස්මතු වෙලා ඒ කියලා බලාපොරොත්තු වෙන පුළුවන්. ඒ වෙලාම හෙක්ට හම්බුවෙන ගිහිල්ලා මේ විදියට තමග දරුවට කිව්වෙ ඇයි කියලා මෙතරලොකු ර්ඩුවක් යන්න ඉඩකඩක් තියෙනෝ කියලා මං බලාපොරොත්තු වෙන්නේ.